කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් මගේ YouTube channel එකට. ඉතින් අදත් මං ඔයාලා එදිනෙදා ජීවිතේ වැදගත් වෙන ඉතාමත් වටිනා වීඩියෝ එකක් කරගෙන ආවා. ඒක තමයි අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක පිළිබඳව. අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක කියන්නේ අපිට අත්‍යවශ්‍යම දෙයක්. මොකද අපි අද වෙන විට ගොඩක් කාර්යයන් සිදු කරන්නේ ඉන්ටර්නෙට් එක මගින්. ඉතින් මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකට භාවිතා කරන කනෙක්ෂන් එක ස්ලෝ වුණොත් ඉතින් අපිට ඒක ඉතාමත් අපහසුතාවයක්. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි අද මම මේ Wi-Fi කනෙක්ෂන් එක ස්පීඩ් කරගන්න විදිහට වීඩියෝ එකක් කරගෙන ආවේ. හරියට අපි වැඩි කතා නැතුව කොහොමද අපේ ස්පීඩ් එක හදාගන්නේ කියලා කතා කරමු. හරි, ඉතින් මේකට අපේ Wi-Fi රවුටරේ සාමාන්‍ය විදිහට අවශ්‍ය වෙනවා. කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ මේ Wi-Fi රවුටරේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේකේ ස්පීඩ් එක තියන රඩිය ටිකක් හරි වැඩි කරගන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම මේ කරන ක්‍රම 100%ක් සාර්ථකද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම මේවා කරලා බලලා තියෙනවා. මට නම් මේ ස්පීඩ් එක මේ විදිහට කරාම ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා. හරි, ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලා මුලින්ම මේ වගේ රවුටරයක් හරි තියෙන ඕනම රවුටරයක් ගන්න ඕනේ. ඉතින් මේ රවුටරේ අරගෙන මේ මම කියලා දෙන්නම් මේ රවුටරේ විදිහට. ඉතින් මේක නම් මෙන්න මෙතන පියනක් තියෙනවා. මම මේ පියන ඉවත් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න මෙතන මේ SIM එක දාන දැන ඒ වගේ ගොඩක් USB port එක වගේ පිටිපස්සේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකේ අපේ ස්පීඩ් එක හදා ගන්න කරන ක්‍රමයක් විදිහට ඔයාලට පේනවා මෙන්න මෙතන මේ රීසෙට් කියලා බටන් එකක් තියෙනවා. හරිද? අන්න ඒ රීසෙට් බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපේ මේකේ තියෙන සියලුම ඩේටා ක්ලියර් වෙනවා. ඊට පස්සේ නැවත අපේ ස්පීඩ් එක යම් තාක් දුරකට වැඩි වෙන්න ඉඩ තියෙනවා. හරි, ඉතින් මම කරලා ඔයාලට ප්‍රායෝගිකව පෙන්නන්නම්. මම මේ විදිහට රවුටරේ ප්ලග් කරගන්නවා. ඔයාලට පේනවා රවුටරේ මේ විදිහට ඔන් වුණා. හරි, ඉතින් මේ විදිහට රවුටරේ ඔන් වුණා ඔයාලට පේනවා. ඉතින් මේ මං ඉන්න තැනට නම් සිග්නල් අඩුයි. ඒකින්ද සිග්නල් කරුණම් පෙන්වන්නේ නැහැ. හරි, අපි මේක රීසෙට් කරලා බලමු. ඉතින් අපි මේක රීසෙට් කරද්දී අපි මේක ප්ලග් කරලා තියාගන්න ඕනේ. මොකද මේක රීසෙට් වුණා කියලා අපිට හොයාගන්න සා මේක රීසෙට් වෙන්නේ අපි මේක ප්ලග් කරලා තියෙද්දි. හරි, ඉතින් ඔයාලට පේනවා මෙන්න මේකේ මේකේ තියෙන බල්බ් දැල්වෙනවා. ඉතින් අපි මේක රීසෙට් කරන්න මෙන්න මෙතන මේ රීසෙට් කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක එබෙනවා. ඉතින් අපි මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. ඔයාලට වෙනවා මම මේ විදිහට මේ තුඩක් ආධාරයෙන් මේක ප්‍රෙස් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මේක ප්‍රෙස් කරගෙන ඉන්නකොට ඔයාලා මේ ඉස්සරහ තියෙන බල්බ් ටික තියා බලන්න ඕනේ. මේ බල්බ් ටික එක පාට නිමෙනවා මේක රීසෙට් වුණ ගමන්ම. ඔයාලට වෙනවා දැන් මගේ බල්බ් ටික නැවත ඕෆ් වෙලා ආයෙ මුලින් ඉඳන් ඔන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ රවුටර් එක රීසෙට් කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට රවුටර් එකේ ස්පීඩ් එක යම් තාක් දුරකට වැඩි කරගන්න. හරි, ඉතින් මේ රවුටර් එකේ වගේම තමයි මේ ඕනෑම රවුටර් එක රීසෙට් කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට පේනවා මේකෙත් මෙන්න මේ විදිහට රීසෙට් කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට මේකෙත් පුළුවන් මේ විදිහට මෙන්න මේ රවුටර් එක ප්ලග් කරගෙන ඔයාලට පේනවා ඒකෙත් මේ රවුටර් එක ඔන් වුණා. මේ විදිහට ප්ලග් කරගෙන මේ රීසෙට් බටන් එක ඔබාගෙන ඉඳලා මේ බල්බ් ටික නිමනකන් ඉඳලා අහපව් පවර් ඔන් වෙන්න දීලා මේ රවුටර් එකෙත් ස්පීඩ් එක වැඩි කරගන්න. හරි, ඉතින් මම ඔයාලට ඒ ක්‍රමයේ වගේම තවත් ක්‍රමයක් කියලා දෙන්නම් මේක ස්පීඩ් එක වැඩි කරගන්න. හරි, ඉතින් මේකට අපි කරන්න ඕනේ අපේ රවුටරේ ඇන්ටනා දෙකක් තියෙනවානේ. මේ විදිහට ඇන්ටනා දෙකක් තියෙනවා ඔයාලට පේනවා. ඔයාලා මේකෙදි කරන්න ඕනේ එක ඇන්ටනාවක් ගලවන්න ඕනේ. මෙන්න මේ විදිහට එක ඇන්ටනාවක් ගලවලා ඉවත් කරනවා. හරිද? ඊට පස්සේ මේ ගලවලා ඉවත් කරලා නැවත අපේ රවුටරේ ප්ලග් කරගන්න ඕනේ. මේ විදිහට ප්ලග් කරගෙන
මේ විදිහ ප්ලග් කරගත්තට පස්සේ අපේ අර රවුටරේ රීසෙට් කරා වගේම මේ කැන්ට් නාවක් තියද්දි රවුටරේ රීසෙට් කරලා බලන්න ඕනේ. එතකොට ගොඩක් දුරට ඉන්ටර්නෙට් ස්පීඩ් එක හරියනවා. මේක කරන්න මම කියන ප්‍රධාන හේතුව තමයි සමහර විට අපිට මේ ඇන්ටනා දෙකම ප්ලග් කරලා තියද්දි අපිට හොඳට සිග්නල් පෙන්වන්න ඉඩ තියෙනවා. හැබැයි සිග්නල් පෙන්වුවට අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඉතාමත් ස්ලෝ. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි මම මේ ක්‍රමය ගෙනාවේ. ඔයාලා මේ ක්‍රමය කරලා බලන්න. මාත් දැන් පාවිච්චි කරන රවුටරෙත් මම පාවිච්චි කරන එක ඇන්ටනාවෙන් ඉතින් මගේ ඇන්ටනා දෙක තියද්දි සිග්නල් තිබ්බා. හැබැයි ස්පීඩ් එක ගොඩක් අඩුවෙන් තිබ්බේ. ඉතින් ඒකින් තමයි මම මේ විදිහට එක ඇන්ටනාවක් පාවිච්චි කරන්න කියලා ඔයාලටත් කියන්නේ. ඉතින් ඔයාලත් කරලා බලන්න මේ විදිහට. හරි, ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි නම් සහ අනිත් අයට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔයාලා මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා අපි එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.